ඇත්තටම දැන් අලුතෙන්ම ඇති වෙලා තියෙන අර්බුදය තමයි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කියලා කොටසක් වෙන් කරගෙන හමුදාවේ ස්ථානවල තෙල් නිකුත් කිරීම. ඉතින් මේක මං හිතන්නේ සෞඛ්‍ය සේවාවට තවත් බරපතල අර්බුදයක්. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාව මේ වෙලාවේ පවත්වාගෙන යන්නේ මේ සෞඛ්‍ය සේවාවේ කාර්ය මණ්ඩලයේ තියෙන සමගිය කැපවීම සහ එක කණ්ඩායමක් විදිහට වැඩ කරන තත්ත්වය තුළ. මන් දන්නේ මේ ක්‍රියාවලිය කවුරුන් කොහෙන් පටන් ගන්නවද, එහෙම නැත්නම් මේ සෞඛ්‍ය වහලා දාන්න කරන සැලසුමක්ද කියලා. අපි ඊටාම පැහැදිලිව කියනවා සෞඛ්‍ය සේවාවේ කණ්ඩායම් තෝරා ගනිමින් සෞඛ්‍ය සේවාවට ප්‍රමුඛතාවය දෙනවා නම් අත්‍යවශ්‍ය කවුද කියලා කවුරු හරි තෝරනවා නම් ඒ අත්‍යවශ්‍යතාවය තෝරන්නට ඕනේ වෘත්තීමේ වශයෙන් නෙවෙයි, ඒ අවශ්‍යතාවය තෝරන්නට ඕනේ රෝගී සත්කාර සේවාව සපයා ගැනීමේ අරමුණෙන්. අපිට තේරෙනවා මේ මොහොතේ සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන්ම පවත්වාගෙන යාමටවත් රජයට හැකියාවක් නැහැ, සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් නැහැ. ඒ සඳහා කළමනාකරණ හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට පෙන්වන්නේ නැහැ. නමුත් කොහේ හෝ තැනක එක වෘත්තියක් විතරක් තෝරාගෙන ඒ වෘත්තියට විතරක් වෙනම තෙල් ගහන සැලැස්මක්, එහෙම නැත්නම් ඉන්ධන ලබා දෙන සැලැස්මක් තිබ්බොත් ඒක තුළ අනිවාර්යයෙන්ම අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සෞඛ්‍ය සේවාවෙන් ඈත් වෙන එක විතරයි වෙන්නේ. එහෙම සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන්නට බෑ. ඒ නිසා මගේ සේවාවට හෝ වෙන කෙනෙකුගේ සේවාවට හෝ වෙනම සලකන ක්‍රියාන්විතයක් සෞඛ්‍ය සේවාවට ගේන්න කවුරු හරි සැලසුම් කරනවා නම් ඒ සැලසුම යට තියෙන සෞඛ්‍ය සේවාව වහලා දාන සැලසුමක් මිස සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑමේ සැලසුමක් නෙවෙයි. අග්‍රාමාත්‍යවරයාට අපි කියනවා ඔගොල්ලෝ විවිධ තැන්වල විවිධ අයත් එක්ක විවිධ විදිහට සාකච්ඡා කරනවා ඇති. අපි මුලින්දම්ම කිව්වේ පහුගේ ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැරද්ද තමයි තමන්ගේ හිතවත් කල්ලි කණ්ඩායම් දාගෙන තීරණ ගත්ත එක. සාමූහික තීරණ ගන්න අපි දිගින් දිගටම කියනවා සෞඛ්‍ය සේවාව ආපදාමය කළමනාකරණ තත්ත්වයක් යටතේ කළමනාකරණය කරන ආපදාමය කළමනාකරණයට අදාළ පාර්ශ්වකරුවන්ගේ විශේෂ කමිටුවක් මගින් සිද්ධ වෙන්නට ඕන දෙයක්. ඒකෙදි තමයි සියලු තීරණ ගත යුත්තේ. නමුත් තාම එහෙම සංයමයක් මේ ආණ්ඩුවටත් නැහැ. ගෝඨාභය රාජපක්ෂගේ පාලනය තවමත් ඒ විදිහටම තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ හැම ප්‍රශ්නෙම විසඳන්න හමුදාවට පුළුවන් කියන එක ඇතුලේ සහ ඒක ඇතුලේ තමන්ට අවශ්‍ය පාර්ශ්වයන්ට විශේෂ සැලකිලි කරන එක. මේක නරක ප්‍රවණතාවයක්. ඒ නිසා අපි කියනවා කෙනෙකුට අවශ්‍ය නම් සෞඛ්‍ය සේවාවේ යාන්ත්‍රණය බෙදන්න. ඒ යාන්ත්‍රණය බෙදන්නට ඕනේ රෝගියා මූලික කරගෙන. අපි හිතුවොත් ශල්‍ය කර්මයක් කරන්න අවශ්‍ය නම් ශල්‍ය කර්මය කරන විශේෂඥ වෛද්‍යවරයා අත්‍යවශ්‍යයි එතෙන්ට. හැබැයි විශේෂඥ වෛද්‍යවරයාට විතරක් ශල්‍ය කර්මය කරන්නට බෑ. ඒ ශල්‍යගාරයේ ඉන්න සියලුම කාර්ය මණ්ඩලයේ ඒ ශල්‍ය කර්මයට අත්‍යවශ්‍යයි. එතකොට ශල්‍ය කර්මය කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරයාට විතරක් තෙල් ගහලා ශල්‍යගාරයක් පවත්වාගෙන යන්න බෑ. මෙන්න මේක තමයි සෞඛ්‍ය සේවාවේ යථාර්ථය. හැබැයි තව කෙනෙකුට කියන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න සමහර වෛද්‍යවරු සේවයට පැමිණීම වැඩක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න අතිමහත් වෛද්‍යවරුන්ට අද පුළුවන් ඔන්ලයින් රාජකාරී කරන්න. මොකද ඔවුන් කරන්නේ කාර්යාලීය කටයුතු. එතකොට ඒ කාර්යාලීය කටයුතු කරනකොට අපේ කාර්යාලීය කාර්ය මණ්ඩලයට තියෙන විධිවිධාන තමයි ඔවුන්ට අනුගත විය යුත්තේ. ඒ නිසා මේ ප්‍රමුඛතාවයේ හැදීමේදී තමන්ට හිතයිසි වෘත්තියක් තෝරා ගැනීම අතිශය බරපතල වැරැද්දක්. ඒක සෞඛ්‍ය සේවාව වහන්න කරන එකක්. අපි ලෑස්ති නැහැ එහෙම ක්‍රියාවලියකට. හැබැයි සංකෝචනය කළ යුතු සේවාවන් සෞඛ්‍ය සේවාවේ තියෙනවා. කාර්යාලීය වශයෙන් වැඩ කරන්න පුළුවන් සේවාවන් සෞඛ්‍ය සේවාව තුළ තියෙනවා. ඒ සේවාවන් අනිවාර්යයෙන්ම ඒ ආකාරයෙන් සිදු කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ නිසා ප්‍රමුඛතාවය රෝගියාට ලබා දෙන්න, ඒ ප්‍රමුඛතාවය තමන්ගේ කණ්ඩායමකට ලබා දෙන එකක් කරන්නට එපා. අපි පැහැදිලිවම කියනවා සෞඛ්‍ය සේවාව බෙදලා දාන වැඩපිළිවෙලකට අත ගහන්න එපා. ඒක කරනවා නම් ඒකට විද්‍යාත්මක පදනමක් තියෙන්නට ඕනේ. ඒක අපි හැමෝම කතා කරලා එකඟතාවයෙන් නිර්මාණය කරගත යුතු වැඩපිළිවෙලක් කියන එකත් අපි මතක් කරනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.